වත් දාහත් හැවරදි සිසුවිය කෞුරුදු දෙකක් මුදලටවිකුණලා. දැරිය මෙලදීගත්තා යාතර ප්‍රභූන් පිටසකුන් ගල්කිස්සට නොදවෙනි මරදානෙන් අමුතුම කතාවක් මෙන්න. වයි සෞරුදු තිස් දෙකකි අभිවාහ ගෑයට ජීවත්වීම සඳහා ඇස්ථලාාදායම් මාර්ග්‍යයක්න් නොතිබුණනත් ඔයදන් කිරින්ීම සදාහ යහමින් මුදල් අවශවිය. ඒ සඳ අවශ්‍යතරම් මුදල් තමන් සන්තිකේ නොමැති නිසා කෙලසහෝම් මුදල් උපයා ගත්තයුතියයි නිරතුරුවමෑයි කල්පනා කලාය එලෙස කල්පනා කරන අතර දිනා කෑ තම මිතුරයක්ක් වන ලීසා සමඟ ඒ පිළිබඳව මෙලෙස කතා බස් කළහ. මට නැද ජීවිතයක්ත් එක්ේ එ පාවෙලා තියෙන්නේ. ඒ මොකද පාතිවා. බලන්න ලීසා කොච්චර සල්ලි තිබුණන් මද ජීවතයෙන්න්න. ඒකනම් ඇත තමා දම් විිස්ලෙස් කරලත් ගොඩයන්න්න බැර අටේ තියෙන තත්වයත්ත එක්කක් ඔව් ඒග තමයි. ඉතින් අපි මොකද කරන්නේ. සල්ලි හෝනනම් දැන් කරන්න තිෙන්නේ ඉතින් වින් ලීගල් වැඩ තමා. එහෙම කියලා අපි කුඩුවවිකුණානද. ඔබට පිස්තුද අපිට කුඩවිකුණලා හිරාවිලංගුවයි වටන්න බෑ ඒනම් මොකක්ද කරන්න තිෙන ලෙසා මගේ හලයකින්නෝ මට්ටක් කුලියේ සහර කියලා. ඉතින් ජවතනන්න විද්‍යාක් නැතුව වැලේවවැල් ඇතුව හිටියේ මේ එක පාරට මේකි ලක්ෂ ප්‍රතියක් වුණා ඒක කොහම තට්ටිට්ටයක් කොත් ඇැදිවද. මොන ටිකද්ද ාතිමා ඒකි කරා නියම බිස්නස් එක. මොකදේ බිස්නස් එක ඒක දවසගණන සල්ිකාර මිනිසුද්දක නිදා ගන්නානා. තින් ගමටම චාටර් නැතිනෙ පිස්සද රසිගතම කරන්නේ ගමින් කවුරුද්දන්න ලස්සර නිසා ඒ කියන්නෙත් පොඩි ගනන් වැඩ ලිමේ ඒ අතකින් බාලොට එකක්ත් නියම ජබ් එක ඕ දන්නන්නේඒකි වාහනයකුත් ගන්න අනවා ඒතරන් සල්ලි දවසර ලක්ෂ ගණන් හොනවලු තමටික දසක් මෙහිමගියොත් අපිටත් යමගේ ජොබ්ගක්තවා කරන්න එන්නේ. ඒනම් සහතිි කැත්ත. දෙදනගේ කතා වෙෙනේ සවසන් විය තම මිතුරිය සමුගත් පසු පාතිම කල්පනා කළේ අය පැවස්සූ කතාව ගැයි. දල් හොයන තිනඒ එකම ක්‍රමේ ඒ තයි දත් හැබැ මටේ ොබ් කරන්න බැරිවේ මොකදම ඒතරම් ලාස්සතරනය වයසත් වඩි. අපේ මසල් ගොඩක් ඉන්නවත් එක් මේකට පොඩිෙල්ලෙ වායාගත්තනා හරි. ඉල්ලු මත් වැඩි සල්ලි සොඳට හොයන්න පුළුවන් ගොඩක් පිරිමි කැමැති වයසාඩු අයට මේකට හරිියනෙක් කෙනෙක් ඉන්න ඒ අපේ නස්ලීමම නංගේ පයසවුරුදු දොළහයි ලස්සනත් එක්ක. කොහම හරි ඇයෝ මේකට කැමති කරගත්තන මං ොඩ අද ගාක් හම් කරගන්න පුුවන් කල්දා ගන නරකයි. අද මේ අන්්ෝනේ ඒකිව මුණගහෙන්න්න ශේපිගේ කතා කල වචනනිදාන්න ඕනිි. එයා අනුව ඇය මරදාාන් ප්‍රදේශයපෙටි තම ඥාති සහෝදරියගේින් නිවසට පැමිණියාය. පුරුද වශයෙන් අයම නිවසට ෑමටේමට පුරුද වේ සිටියාය. එලෙස පැමිනි අය වැඩිහිටියන්ට පවසා ඥාති සහෝදරී අවශ්‍යතාවයට ඇයි පවසා ඇව තම නිවස වෙත රැගෙන ගියාය. එලෙස යන අතරමග ඒ තම ලාබාල ඥාති සොහහිිය සමඟ මෙලෙස කතා අබස් කලාය. ස්ිම ොම ස්කොල වැඩ රදක් නෑයක්ක කරගෙන යනවා වියදංහෙමතු වැඩිය ඇති ඔවු සමහර දේවල් කරගන්න සල්ලි නෑ. අම්ම ලක සක් සල්ලිය කුට් නෑනේ ඒහහිට සම්බම කරදර කරන්න නැහැ. ඒක ඇත්ත. අමගේ ලද එෙම සල්ියක් නැහැනින් තිබුණ නම්මං අනිවාර මට වියද කන්න. ඒක මන්ද අන්නවාක්ගේ අම්මලත් දුක්කිදිනකේ අපි දෙන්න එකතුවෙලා සල්ි ික් ොයාගමද. ඉස්කෝලයාන ගමන්ම ඒ කොහොම නක්කේ. ඔයා මම කියනෙ කහලා බයිවෙන්න එපා එහ මිස්කොලයන ම සල්ලි හොයෙන ොඩක්ක ඉන්නවා. මොනල් කරලද පොඩි වැඩක් කරන තියන්නේෙ ඔයා එගෙන හිතන්නපා බයිවෙන්නත් දෙපා මමත්තුවාලගේ ඉන්නවා දෙන්නම් එකතුවෙලා අපිේදේ කරමු හැබැ මේගෙන කාටවල්තර ගන්න තියන්න දෙපා. අනේ මදද මට තීරෙන් නෑයක්ක මොනව කියනාද කියලා. ඔයා බනතුව මගෙතෙක් එන්න මං කරන්න ඕනි දේ කියන්නම්. ිද එක වෙලාඉක්මනටම සල්ල ිකක් හොයමු. අම්මලත් දුක්කිහිදනා වැඩීනේ ඒ විතරක් නෙමයි ඔයාට හොඳට කණන්න ොන්න අදින්න පුළන් කාටවත් බරක් නොී. එපමනක් නොව තව නොෙක්දැ කියමින් ලාබාල ඥාති සහෝදරියව ලෝ පැරනිම රැකියාවට යොමුර ගැනීම සඳ උත්සහ කළය. අවසාන ඒ අම්තක් දුරට සාර්ථක වූ පසු නැවතෑම නිවසට ගැනවිත් දමුවාය. ඥාති සහෝදරය නිවස තැරලූ පසු පාතිමමා ඇම මුදරට විකිනීම සදා මුදල් ඥහමින් ගැවසෙන සල්ලාල ව්‍යාපාරිකයන් සෙේවා අය එහින්ද අයට පංචිකවත්ත ප්‍රදේශය වාහන අමතරෙකටස් ගෙන්දන ව්‍යාපාරයක නිරත අවුරුදුධ ති සටක පමණ විවාහක පුද්ගලෙක් මුුණ ගසනා අය. ඇය ඔහු සමඟ සීරුදේ කතා බස් කර ගත්තාය. එයන්ුව ඇය තම ලාබාල ඥාති සහයුරියව පොළමු වරටම ව්‍යාපාරිකයට විශාල මුදලකට විගෙනු අය. තම ඥාති සහෝදරීගේ බලකිරීම මත ඇය දෙම ්‍යාපාරිකයා සමඟ මුදලට යහන්ගතවීමට කැමතිවාය. එතැන් පටන් වසර දෙකක් පුරාවට එම ලාබාල තරුණියව ඇය විටින්මිට වරකට රුපා පනස්දහග පමණ මුදලකට සමාජය ඉහල තලය සල්ලාලයන්ට විකිනු අය. ඒ අයතර ව්‍යාපාරිකයන් විදායක ශයිනය නිලධාරීන් සමාජය ජනප්‍රය පුද්ගලයන්න්න අදී නොයෙක් අයි සිියහ. ලාබාල ඥාති සොහයුඩි අධික මුදලකට සල්ලාලයන්ට විකුණා ලබා ගන්න මුදලින් ඇයි සුකෝප භෝගී ජීවිතයක් ගත කලාය. ලෙස තම ාති සහහිරියයට ඇඳම් පල්දුම් කැම්බිම පමණක් ලබාදීමටය වග බලාගත්තා අයි. යමක් කමත් තේරෙන වයසද පැමිණි පසු එම දැරිය මෙම ක්‍රියාව කිරීම සඳහක්ක මැති වූවාය. එවිට ඥාති සහෝදරිය ඇව බියට පත්කර බලහත්කාරෙන් එම ක්‍රියාවේ යඳවීමට උත්සාහ කළ. අවසානයේ බැරිම තැන වසර දෙකක් පුරා ඥාති සහෝදරිය තමන්ට කලදි ඇය තම දෙමවූපියන්ට පැමසවායි. ඒ ඇසු දෙමෝපියන් රධන පොලිස්සීට ගොස් මේ පිළිබඳ පැමිණල්ල කළේ. එයන්ුව රධදානොලසිේ ස්ථානාධිපතිවරයා ගුපදෙස්මත, ළම හා කාන්තාකාරයංශයේ මේ සම්බන්ධය විමර්ශනාරම්භ කළහ පසුව දැරිය රැගෙනවික් කළ ප්‍රශ්න කිරීම් හමුවයද හෙලිූයේ සැකකාරයම ඥාති සහෝදරිය කෑම බීම ආධදරය සෙනහස ලබාදන මුවාවෙන් නිමසෙන් රැගෙනවිත් එම දැරිය විවිත පුද්ගලය හට මුදරට විකුණ ඇති බයි. හිලෙසම එම දැරිය සමගයහන් ගතවීම සදායික් වරකට පුද්ගලෙකුගෙන් රුපයාා පනස්දහකමගල කයකරගෙන තිබුණ. එම නරියගේ ප්‍රශයට අනුව ඇය මුදලට විකුණ ග්‍රෑන් පස් පදිංච සැකාර තාාරුණියව සහ ඇය සමඟ පළමුවරට යයාන්ගත වූ පංචිකාවත් ප්‍රදේශ ව්‍යාපරිකයා දත්ත නංගට ගත්ත. නැිය මේමනවිට රෝහල් ගතක රඇති අතර ළමහා කාන්තාකාරංශ ඇගෙන් වැඩිදුරතරතුර ලබාගනිමින් සටති. එම තරතුරවලට අනුව ඇය සමග මුදලට යහන්ගත වූ සියලූම දෙෙන අත්තනංගොට ගැනීමට මරතාන පොලිස් නි ධරීහ සූදාෑනමින්සට. පුදගල අතර මාජ විද රාතිරම්බල ජනප්‍රිය සහ ප්‍රබූ පටිසක් සිටින වටද තොරතුරු අනාාවරණය වෙමෙන් පවතේ. මරදන ප්‍රදශය පදදිංචිමේලා බාල තරුණය කොලි ප්‍රදේශයේ බාලිකාපාසල කධ්‍යාපනය හදාන දා හතර හැවරදි සිසවිය. ේට මාස කිපේ කටයහ අදේ ගල්කිස් ප්‍රදේශයන්ද මෙවැලීම සිදධක් වර්ද විය. ඒ ට මහත් තාආ දොල නත්ම සිදධයක් බවට පත්තිය. මෙම සිද්ධිය දෙස ැලීමේද පළමු වගකි ුදධ ඇත් ඒේ දරිය මවපයන්. ඔවුන් තම දියනියගට නිසි අවබෝධකින් සිටියනම් කිසි දිනකයට මෙවැනි අපරාධයක් සිද්ධ ොවීමට ඉඩ නොතිබරේ. දියණියන් සිටින දෙමවපියන මෙම කතාව ජීවිතයට ආදර්ශ කර ගන මැඩවි. කොතරම් වැඩරාජකාරරි තිබනත් පළමු රාජකාරී බවට තම දියනිය පට් කරගන්න. හො දෙෙක්ම මෙවැනි කතා පාට කොමවෙට ගෙනෙන්නේ කියවා නස විදිීමට නොහො ජීවිතයට ආදර්ශයක් ගැනීම සඳයි.